इदक्का इंडियावे भारतीय जनता पक्षे विसिं ए पक्षे ज्येष्ठ सामाजिकेकु निवास अमात्यवरया ප්‍රකාශයක් සිදු කරනවා ශ්‍රී ලංකාවේ ಭಾರತೀಯ ජනතා පක්ෂය පිහිට වීමටත් ඒ ව්‍යාප්ත කිරීමටත් ඊළඟට මැතිවරණ වලට උන් ඉදිරිපත් වීමටත් බලාපොරොත්තු වෙනවා කියලා. ඒ වගේම මේක හරියට රටක් ඇතුළට ආවොත් වෛරසයක් වගේ. එක පැත්තකින් වතුකරේ මිනිස්සු අතකොලුවක් වශයෙන් පාවිච්චි කරමින් වතුකරේ දේශපාලනය හසුරවන්නේ අද ඉන්දියාව. අද වතුකරේ දේශපාලන පක්ෂ හසුරවන්නේ එතනින්. TN එක හසුරවන්නේ අද එතනින්. පහුගිය ප්‍රභාකරන්ගේ නිර්මාණය දක්වා ආවේ ඉන්දියාව. අපේ මදාත මහත්තයා ගාතනේ පිටිපස්සේ හිටියේ කවුද කියන එක ලෝකේ සාකච්ඡා කරා. අපට තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි ගෝඨාභය ජනාධිපතිවරයා පත් වෙලා විසුවන සංශෝධනය ගේන අවස්ථාවේ එතුමාගෙන් අපි ඉල්ලා හිටියම් දිත්ත පුරවැසි භාවය වහා විවත් කරන්න මේ සංශෝධනයෙන් ඒ තහනම තියාගන්න දිත්ත පුරවැසි භාවය පිළිබඳව. හැබැයි අපට දැන් පැහැදිලි වෙන ආකාරය තමයි ಭಾರತೀಯ ජනතා පක්ෂ නැත්නම් BJP පක්ෂය ඇවිල්ලා මේ රටේ දේශපාලන කරන්න ඕන කරන වැඩපිළිවෙලයි මේ සකස් කළ තියෙන්නේ. යම් විදියකින් ಭಾರತೀಯ ජනතා පක්ෂය ඇවිල්ලා මේ රටේ දේශපාලනය කරන්න පටන් ගන්න වතුකරේ ඡන්ද ටිකත් උතුරේ ඡන්ද ටිකත් අරගෙන සැලකිය යුතු දේශපාලන බලයක් රට ඇතුලේ අසාමාන්‍ය මුදල් කන්දනාවක් සහ රෝත්තු සේවාවන් පාවිච්චි කරලා දේශපාලනේ හසුරවන්න ගත්තොත් වරායක් නෙමෙයි අඩුම ගානේ පන්සලක්වත් ඉතුරු වෙන්නේ නැහැ. අපි හැමෝටම ඉන්දියන් කොඩිය ගහගෙන යන්න වෙන වාහනවල අපර ආයි නිදහස් සමරන්නේ ඉන්දියානු නිදහස ගත්ත දවසට ඉන්දියන් යටත් විජ කොලනියක් බවට පත් වෙනවා. ඒ తත්වයේ තමයි ಭಾರತೀಯ ජනතා පක්ෂය මේ රටේ දේශපාලනය කරන්න ආපස්සෙ ඇති වෙන తත්වය.